Hello my friends, dannawada thama mokadda hadanna yanne killa quick creamy chicken spaghetti ka. Onna mama vela yanne thowa marinate karapu chicken tika mage air fry ekata daagatta. Kohomada marinate kare garlic paste, pepper, chili, parsley, salt walin eka fry wenakan ilangata api yamu spaghetti tika boil karaganna. Issoroma boiling water walata mage spaghetti packet tika me aakata mama kadala daagatta. Hondata mataka thiyaganna boil water walata thama me spaghetti kadala daagannone. මම අද පැකට් එකක්ම ගත්තා. මෙන්න මේ බලන්න ඊළඟට මම ඔලිව් ඔයිල්, pinch of salt මේ ආකාරයට මේකට දා ගන්නවා. දන්නවද විශේෂත්වය? එතකොට අපේ ස්පැගටි එක එකට එකතු වෙන්නේ නැතුව හරි ලස්සනට ගාන්ට් වෙනවා. මේ තියෙන අනියන් ගාලික් මේ විදිහට පොඩි කෑලි වලට මේ විදිහට කපා ගන්න. ඕගොල්ලෝ ලස්සනට මේක chop කර ගන්න පුළුවන්. ඊළඟට මගේ pan එක medium heat එකේ තියලා මම olive oil දාගත්තා. මේක ටිකක් රත් වෙනකොට මගේ garlic, onion mix එක මම මේකට දැම්මා. ටිකක් වෙලා medium heat එකේ තිනකොට මේක run වන් පැයක් වෙනවා. එතකන් ඕගොල්ලෝ හොඳට fry කරගන්න. මේක දැන් සුවඳයි පාටයි එනකොට ඕගොල්ලෝ දැන් මේ ආකාරයට කලවම් කරලා ලිපෙන් බා ගන්න. මේ වෙලාවේ මගේ එයාර් ෆ්‍රයි එකට දාපු චිකන් ටික ෆ්‍රයි වෙලා තියෙන්නේ. මම මේ ලිපෙන් බාගෙන ඒ චිකන් ටික මේකට හොඳට එකතු කර ගන්නවා. තව දෙයක්. ඕගොල්ලෝගේ රස අනුව chili flakes, salt මේ වෙලාවේ ඇඩ් කර ගන්න පුළුවන්. එහෙමනම් ආපහු ඔයාලගේ ලිපේ මේ භාජනයේ තියලා රස අනුව මේ ද්‍රව්‍ය එකතු කරගෙන විනාඩි 3-4ක් medium heat එකේ cook කරගන්න. මම ස්පයිස් ගන්න හින්දා මම මේ දෙක කරා. මේ බලන්න මම මොනවද එකතු කරගන්නේ කියලා. Pasta sauce. මේකෙන් tablespoon 4ක් 5ක් 6ක් හත ඔගලගේ රසාලු ඔගලන්ට එකතු කරගන්න පුළුවන්. දැන් හොඳට කලවම් කරන්න. ඊළඟ විශේෂ දේ තමයි ඔගලන්ගේ රස වැඩි කරගන්න. ඊළඟට අපි එකතු කරගනව cheese and herbs. මේ paste එක ඔගොල්ලෝ මේ වගේ tin ආකාරයෙන් ගත්තොත් ලොකු spaghetti packet එකකට මේ tin එකකින් tin එක හරිම ගන්න. ඊළඟට විශේෂත්වය තමයි මේ sauce එක. Spaghetti sauce එක කොහොමද හදන්නේ බලමු. Medium heat එකේ pan එක තියාගෙන butter 2 tablespoon වගේ මෙහෙම දාගෙන ඒක melt වෙනකොට 1 and 1/2 cup flour, all purpose flour වලින් මේ විදිහට දාගන්න. ඊළඟට හොඳට mix කරගන්න. මේ වෙලාවේ ලිප medium heat එකේ තියාගන්න. ඕගොල්ලන්ට ඊළඟට fresh milk 1 and 1/2 cup ඉස්සරවම ඕගොල්ලෝ මේකට එකතු කරගෙන බලන්න. Probably 2 cup ඕනේ. නමුත් 1 and 1/2 cup විතින් විට දාගෙන මේ මිශ්‍රණය හොඳට එකතු කරගන්න. මේ වෙලාවේ මේ මිශ්‍රණය එකට එකතු වෙන්න බලනවා නම් ඕගොල්ලෝ ගෙදරද නැ whisk එකක් කාටද අරගෙන whisk කරගන්න. මගෙත් පොඩ්ඩක් මේක එකට එකතු වුණා. ඒ නිසා මමම මගේ විස්ක එක භාවිතාවෙන් මම මේක විස් කරගන්න යන්නේ. විස් මේ බලන්න මේ වෙලාවේ low heat එකේ විනාඩි 3-4ක් මේක cook කරගන්න. මේ බලන්න ඕගොල්ලන්ට bubbles එනවා පේනව නේද? ඔන්න මගේ මිශ්‍රණේ sauce එක හැදීගෙන යන්නේ. දැන් නම් මේක ගාන්ටම ඇවිල්ලා තමයි තියන්නේ. ඊළඟට very very important තමයි cooking cream එක. මේ වගේ cooking cream packet ගත්තොත් ලොකු pasta spaghetti packet එකකට pasta packet එකකට making එකක් හරියටම හරි. ඒක තමයි ගාන. ලේසි measurement ඔන්න බලන්න. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගන්නයි යන්නේ. මේ වෙලාවෙත් ලිප low heat එකේ තමයි තියෙන්න ඕනේ. හොඳට කලවම් කරගන්න විනාඩි 2-3ක් සහ විනාඩි 2-3ක් cook කරගන්න. හරි, දැන් මගේ sauce එක නම් perfect. දැන් මොකද කරන්නේ? ලිප ඔෆ් කරා. ඊළඟට අපි යමු බලන්න spaghetti ටික. හරි, spaghetti ටික දැන් ගාන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ මම ලිප ඔෆ් කරගෙන මේක සීතල වතුරින් හොදගන්න යන්නේ. එතකොට අපිට spaghetti cook වුණ ගානින් එහාට cook වෙන්න තෝ තියාගන්න පුළුවන්. මේ විදිහට සීතල වතුරින් හොඳට හොදගන්න. excess වතුර ටික drain කරගන්න. මෙන්න මේ විදිහට. මෙන්න බලන්න මගේ spaghetti එක හරි ගාන්ට ලස්සනට තියෙනවා. මේ වෙලාවේ මම හදාගත්ත sauce එක මෙන්න මේ ආකාරයෙන් මේකට එකතු කරනවා. මේ බලන්න හොඳ creamy.
ඊළඟට මගේ චිකන් පේස්ට් එකද මම මේකට එකතු කරගන්නවා. මේ වෙලාවේ ඔයගලන්ට ප්‍රොන්ස්, මෂ්රූම්, සොසේජස්, මින්ස්ඩ් බීෆ් ඕනම ද්‍රව්‍යයක් මේකට එකතු කරගන්න පුළුවන්. විශේෂත්වය තමයි මේක හොඳට මේ වෙලාවේ මික්ස් කරගන්න ඕනේ. මේක හොඳට කලවම් කරගන්න. මේක හොඳට ස්පැගටි එකත් එක්ක කලවම් කරගන්න. එතකොට ඔයගලන්ට දකින්න පුළුවන් මෙන්න මේ වගේ. හරි, එහෙනම් මම දැන් කාලා රස බලන්න යන්නේ. ඔයගොල්ලොත් මේක හදලා රස බලයි කියලා මං හිතනවා. ඉතාමත් ඉක්මනට හදාගන්න පුළුවන් කුයි ක්‍රීමි චිකන් ස්පැගටි එක. කාගෙවත් උදව් නැතුව වුණත් මේක හදාගන්න පුළුවන්. කාලා රස බලමු. හරිම රසයි, හරිම ක්‍රීමි. මං හිතනවා ඔයගොල්ලොත් හදලා රස බලයි කියලා. ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් වෙන එක තමයි මේකෙදී විශේෂත්වය. Okay guys, I want you to try this recipe and comment on the result and subscribe if you haven't already and smash that like button and I'll see you soon. Okay guys, bye bye, love you all.